අර පොරියෙන් ගඳත් එක්ක යනකොට තියෙනවනේ ඒක 아무තු ඒ වෙලාවට ඔව් ඔව් අන්න ඒ වගේ ස්මෙල් එකක් එනවා තාත්තගේ තාත්තා සීයා නැති වුණාට පස්සේ තමයි ඔය දේවල් උනේ. ඒ වගේ. ඔව් ඔව් ඔව්. ඔය ගඳවල් එන්නේ ඔකක්ක පුරුසු කක්ක දාන්නේ ඔක්කොම. ඔව්. අහහහ. එතකොට මේ ඇඟට ඇඟවල් වලට ඇවිල්ලා එහෙම හීන පේන එහෙම දේවල් නැද්ද උනේ? නිකන් ඔය කිව්වේ මොකද අර? ඔය පේනවා කිව්වනේ ඡායාවල් පේනවා කිව්වනේද? හරි මොකද දකින්නේ මං සමහර වෙලාවට දැන් එක දිගට ඉති කිසිම මේව ගන්න නැතුව තාත්තලා දිහා එම් සමහර වාඩි වෙලා බලාගෙන ඉන්නවනේ බලාගෙන ඉන්න වෙලාවට තාත්තා ගාව තාත්ත නෙමෙයි වෙනස් රූපයක් පේනවා හරිද තාත්ත ගාව තේ වෙන මං දැක්කලා තියෙන රූපයක් නෙමෙයි නිකන් මයිසක රූපයක් නිකන් විරූපී රූපයක් වගේ එහෙම දකිනවා සමහර දවසට සෑහෙට නිදාගෙන නැගිටලා අම්මයි මායි බබයි එක කාමරේ නිදාගන්නේ මේ මට බබාලා නැහැ මල්ලිගේ දරුව මං හදන්නේ දැන් එහා ඇඳ දිහා බැලුවාම ડોක්ටර් මේ අම්මා ඉන්නවා ඇඳේ එකපාරට අම්මා ගාව මොයර්සක වෙනවලු කොන්න ඔළුව එහෙම වීදගනිපු දවස් ගන්න දැකෙත් මං බය වෙන්නේ පොට්ටක් බය වෙන්නේ මේ රූප මේවා මායාවක් නැති මේක මේ මේ නොපෙනෙන ලෝකයේ අපිට ගොඩාක් විශාලයි එම් කියලා හිතලා අහිංසක කට්ටිය නේද කවුරු හරි ඒ වගේ ආත්මක ඉන්න කෙනෙක් උනත් මේ ඇවිල්ලා තියෙන එම් කියලා හිතෙන් මෛත්‍රිය වදනවා මොකද මොකද ඔයාලට පේන්නේ මොකද පේන්නේ අම්මා ළඟ කවුරු හරි ඉන්නව පේන්නේ අම්මා නෙවෙයි ඉන්න වෙන කෙනෙක් වයිසක් කෙනෙක් වගේ ඉන්නව පේනවා අම්මා නිදාගෙන හිටියට ඔයාලට පේන්නේ වෙන කෙනෙක් වගේ ඔව් වෙන කෙනෙක් සංගාලා අර සිතිවිල්ල මගේ හිතට එනකොටම ඇති වෙනවා ආහ් 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 මේක ඔ එහෙම කියලා
මටත් භාවනා කරනකොට දැන් ගොඩාක් බාධා එනවා. ඒ වුණාට මම ඒ වයිච්චර ගණන් ගන්න නැහැ. ඒවට බය වෙන්නෙත් නැහැ. මේ මම මගේ හිත මේ කරගෙන මං ඉන්න මොකද්ද කියලා හිතා ගන්න බැහැ. ගෙදර කට්ටිය දකින්නවා කිව්ව නේද? රූපේ හැට මෙහාට යනවා. ඒකත් පොඩ්ඩක් කියන්නේ. ඒ කියන්නේ ගෙදර කට්ටියටත් පේනවා, අම්මටත් පේනවා. මොකද්ද පේන්නේ? සමහරවල් බබාටත් පේනවා. ඔය ඒකයි ඡායාවක් එහාට මිනිස්සේ මේ හැට මෙහාට යනවා පේනවා ඩොක්ටර්. ඒ කියන්නේ මේ අහරන් ඉන්නකොට මහදවල්? ඔව් සමහර මේ මහදවලුත් ඡායාව කවුරු හරි ඉඳලා යනවා පේන්නේ අපිට හෙවණැල්ල වගේ. දැන් ඔන කුස්සිය වැඩක් කර කර ඉන්නවා. එතකොට අපිට හිතෙනවා මේ ආ දැන් මහත්තයා කාමරේට කවුද ගියා වගේ කියලා. අපිට එහෙම තේරෙන්නේ එක පාරට. ඒ ඇස්වලින් ඇස්පියන් ගහනකොට එහෙම පේන්න පුළුවන් නෑ. ඇහැට ඇස්පියන් ගහනකොට ඇහේ නිකන් මේ එහෙම පේන්න පුළුවන් නෑ. එහෙම නෙමෙයි. දැන් ඉතින් මේ වගේ හිතන්න පුළුවන් මං චෙක් කරා මේ මොකද්ද මේ හිතේ තියෙන දෙයක්ද මේ මෙහෙම වෙන්නේ අර මේ කියලා. ගොඩාක් කාලවලට ඉතින් මං හුඟක් දැන් අත්දින කර කර තමයි මේ අන්තිමට ඔය වැඩසටහන බලුවනේ ડોක්ටර්ගේ. ගොඩක් අය ගිය බලලා තියෙන එක කතා කරේ නෑ ස්වාමීන් වහන්සේගෙන් තමයි ගොඩක් කාලවලට උපදෙස් ගත්තේ. මේ ඒක බැලුවාන් පස්සේ ඉතින් මම මට එතන ડોක්ටර් කෙනෙක් නේ අහන්න කියලා. හරි දැන් හරි දැන් ඕගොල්ලන්ට මේ ඇඟේ පතේ අමාරු තියෙනවද? කාට හරි ලෙඩවල් තියෙනවද? ලෙඩවල් කියන්නේ අම්මට නම් දිය වැඩියව තියෙනවා, පොප්පේ අමාරුව තියෙනවා. හරිද ડોක්ටර්? මට කොලෙස්ටරෝල් තියෙනවා. ආ ඒ සාමාන්‍ය වෙන එහෙම නේ මං කියන්නේ. එහෙම නේ ගෙදර කට්ටිය ෆයිට් කර ගෙදර කට්ටිය ෆයිට් කර ගන්නවද, තරහ වෙනවද, නිකන් අසමගිය තියෙනවද? දැන් මේ මයෝක තම්බන ගඳක් වගේ එනවා කියලා ගිය ඇතුලේනේ මහදවල්ටත් එනවානේ. ඔව් 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 ඒක වෙලාවක් අවෙලා නැහැ බොහෝ වෙලාවට රැට නැහැ වගේ. ඒ වගේ තමයි ඉතින් දැන් මොන සල්ලි පෞගේ කාලේ හුඟා මේ සල්ලි හොඳටම ගණන් කරලා තියෙනවා ડોක්ටර්. ගණන් කරලා මේවා කරලා තිබ්බට පස්සේ ඒක සල්ලි නැති වෙනවා. පස්සල සල්ලි නැති වෙනක හරියට තියෙනවා මේ දැනුත් තියෙනවා. ඊයේ රුපියල් 500ක් නැති වුණා. ඒක ඉතින් කවුරුරි ගෙදර කවුරු හොරා ගන්න වෙන්න පුළන්නේ. ගෙදර කවුරුත් හොරු නෑ ડોක්ටර්. කවුරුත් හොර කන්නන්නේ අපි චෙක් කරන්නත් එහෙම මම ඒ කියන්නේ මම විශේෂයෙන් මේ කරනවා සාමාන්‍යයෙන් ඉතම මේ මුදල් නැති වුණා 10,000 ඒ වගේ තියලා මේ හොඳට ලියලා කරලා තේරම අම්මටත් දෙන්නලා මල්ලිටත් දෙන්න අපි බලමු මේම තියලා කියලා එහෙම ඉඳලා එහෙම තිබ්බහම මේ වෙන්නේ නෑ. ඊට පස්සේ මම කාටවත් නොකියව එහෙම කරලා තියෙනවනේ. එහෙම තියලා ආයෙත් මේ අල්මාරි ඇතුළත් මම අර ගන්නවා. ඇතුළත් මගේ දැන් ওই පන්සලට මම ඇතුළත් ඒක දාලා බෑග් එකේ අරගෙන ගිහලා. ඊපස්සේ ඇවිල්ලා අවුස මම බලනකොට සල්ලි නෑ. ඇත්තට හා හරි පුදුමයි. හොඳටම ෂුවර් නේ? නෑ ඔතන මොකද දන්නේ මං ආගම දහවත් එක්ක ඉන්නේ ඉඳ ඒ මානසිකවත් එහෙම මම දන්නේ නෑ. ඒ කියන්නේ දැන් ඕගොල්ලන් ගෙදර දැන් ඕගොල්ලන් ගෙදර ඒ කියන්නේ ගොඩක් දේවල් එනවා. ඒ කියන්නේ වාගේ ගෙදර අර පූසා ඇවිල්ලා හැමතැනම කක්ක කරන පූස් ගඳ ඊළඟට ඊළඟට අර බත් කනේ එකේ මහමුදුරුව එහෙම මොකද කිව්වේ? අර කෑම බත් හට්ටිය අරගෙන රැට කනේ කාලා තියෙන එක ගැන ස්වාමීන් වහන්සේ කිව්වා ඔයා හොඳට අර විදිහ මේ මෙහෙම කරලා බලන්න
එහෙම ගානියක්ද මේ මෙහෙම ගෙනල්ල වයිසෙක දැන් ගිහිල්ලා අපි කෑම එකක් කියලා උන්වහන්සේ සංඝාඥාවක් වගේ කිව්වා මෙහෙම කවුරු හරි ඉන්නවා නම් මම බුදුහාමුදුරන්ගේ ගුණ එහෙම කියලා ගොඩාක් මේ ඉරදාන්ට ඇවිල්ලා ගොඩක් කියලා ඉඳලා ඒව කියලා පින්නන මොදක් කරලා ඒව කරා ඊට පස්සේ සංඝේ ගෙදර පොඩ්ඩක් පුංචි ගුණයක් වගේ තියෙනවා කියලා හිතෙනවා ඒ උනාට ඉතින් එතකොට ඒ වගේ වෙලාවට මගේ ඔළුව තියෙන්නේ මේ ඔළුවෙන් නිකන් අඩු පවුරක් වගේ ඇවිල්ලා මගේ ඇස් දෙක මේ කසනවා දැන් මට අතින් ගන්න ඒ මං ගහන්නේ ඈ මේක මගේ නෙවෙයි කියලා මං ඒ මොකුත් කරන්නේ නැහැ මං ඒක ඔය ගණන් ගන්න නැතුවම ඉන්නවා ගණන් ගන්න නැතුව මං ඔය සීල දිහා බලාගෙන මොනවාක්වත් හේතු හදන්න නැතුව ඉන්නවා ඒ වෙලාවට මේ ඒ ටිකක් වෙලා එම තිබිලා තිබිලා කරලා 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 දෙන්න සමහර වෙලාට ඉක්කට වලින් ඇනින්න වගේත් අර ඒක ඔළුවේ තොප්පියක් දාලා වගේ දෙපැත්තෙන් මේක ඇස් දෙක දෙපැත්තෙන් එනවා අඩු පහුරක් වගේ සමහර වෙලාවට ඒ සතෙක් වගේ මකුළුවේ ඒ වගේ අර අන්තික් කරන්නේ මට හොඳට ඇස් දෙක පියාගත්තාම රූප පේන්න බෑනේ මේ ඒක නිකන් දැනෙනවා සමහරක් කරාට ඇස් දෙක ඇරගෙන මං හිතුවේ හිතන දහස් කරන් ඉන්නවනේ ඒ වගේ දේවල් යන්න පුළුවන් ඒක මලගේ මොකද සමහර වෙලාවට මේ දැන් මගේ කකුල් දෙක තියෙනවනේ ඔව් දැන් ඔය පාඩි වෙලා මේ ධර්මදේශනාවක් එහෙම ආහන වෙලාවට කකුල් දෙක පුදුම විදියට කකියනවා ඇඟිලි අනිත් පැත්ත පෙරලෙන්න වගේ එහෙම කැක්කුමක් එනවා මම ඒක නම් ගන්න නෑ මේ වේදනාව මගේ කියන එහෙම ඉන්නවා එයාට මේ හදලා ඉගෙන ඉච්චර මේ කරන්නේ මගේ එහෙම තිබිලා ටිකක් දැන් මෙහෙමයි දැන් ඕගොල්ලන්ගේ දැන් අර 100 කෙනෙක් නැති වුණා කියන්නේ එයාගේ ඉතින් මලගේ ප්‍රාණවල බලපෑම් තියෙනවා ඉතින් ඕව තමයි පූසෙක් ඇවිල්ලා කක්කගේ දාන ඒවා ඊළඟ එයා බොහොම නරක ආත්මයක ඉන්නකොට තමයි එහෙම වෙන්නේ ඉතින් අද මයියක තම්බන ගඳවල් බත් ඇවිල්ලා කාලේ යන ඒවා ඒ වගේ ඉන්ඩිකේෂන්ස් තමයි ඉතින් ඒකට අතන දාන දෙන එක හොඳයි දාන දීලා පින් දීලා මේ කන්න එක ගොඩක් හොඳයි ඒ වගේ කරන්න ඕනේ නැත්නම් ඉතින් ඔය ඇඟට ඇතුළු වුණොත් එහෙම තවත් භයානකයි මොකද සමහර වෙලාවට නෙඩ වෙච්ච වෙලාවක හරි ඕවා නිකන් හතර වටේ ඉඳලා ඇඟ බල් වලට ඇතුළු වෙන්න පුළුවන් ඒක තවත් භයානකයි ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඒ කට්ටියට යහපතක් කරලා ඉවත් කරලා දාන්න ඕනේ ඔය වගේ වෙලාවට පරිසරවල ඉන්න පුළුවන් නේ මිනිස්සු මැරුණාට පස්සේ ඉන්න තැනට එනවනේ ඒකයි ප්‍රශ්නේනවද එතකොට ඔය මලගිය තමයි කිව්වහම එහෙම නෑ මහත්තේ බොනවා ඉතර දිව්වහම කිසිම ප්‍රශ්නයක් නෑ දැන් මෙව්වහම හරියට කේ මේ කියන්නේ කේන්ටි ගන්න සමහර කාලවට මේ එයා එයාට නොදෙනිම මේ පව් එයා එයාට තේරෙන්නේ නෑ යව් දෙද පොඩි එකක් වගේ
අර සමහර වෙලාවට යාට එක පාකේන් තිගිහෙලා කෑම කන්න නැතුව නිදා ගන්න ඉතින් පවුනේ. ඉතින් මං කොච්චර කතා කරත් කන්නේ නැහැ කන්නේ නැහැ කන්නේ. අන්න ඒ වෙලාවට ඒ යාට කේන්ති කිව්ව හැම වෙලාවකම මට යායනකොට අර ගොළු මහා අවදාස්සම ගේ මුත්‍රා සක්ක එහෙම දාගෙන මේ නැති උනේ. අන්න ඒ ගඳ වගේ එනවා එයා ළඟ. ඉතින් මං ගොඩක් කළා එයා කිව්වට හිතන්නේ දැන් තමන් හිතාත්තා මෙහෙම කියලා තව කල්පිතම දරුවෙක් කියලා තියෙන්නේ. ඔව් 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 ඒ ගඳ එනවා. හරි දැන් එතකොට දැන් මේ මැරිච්ච තාත්තා මේ කහන්නකෝ මැරිච්ච තාත්තා බිව්වද බීපු කෙනෙක්ද මේ මැරිච්ච නෑ නෑ බිව්වෙත් නැහැ සිගරට ඉස්සම තියලා සිගරට බීලා නැහැ සිගරට තමයි මම බීලා තියෙනවා හැබැයි එයා ටිකක් මේ හොඳයි මට නම් ආදරෙයි ටිකක් සැර පරුසයි සතුන්ට එහෙම හිංසා කරනවා ඒ වගේ වැඩ තිබ්බයි කියන්නේ සල්ලි නැතුව ඉන්නකොට එයා සුවිස් ගන්නවා සමාස හතරකට පහකට සැරයක් ඉතින් සාමාන්‍ය මුදලක් එයාට එනවා ලක්ෂයක් රුපියල් 5000ක් 10000ක් ඒ වගේ එයාට ලැබෙන තියෙනවා දැන් ওই වගේ දේවල් තියෙනකොට එහෙම දේවල් වෙනවා නැති ප්‍රශ්න ඇති වෙනවා ආගමන්ස් වෙනවා ඒ කියන්නේ වෙන හේතුවකට නෙවෙයි දැන් අර වගේ බලපෑම් තියෙනකොට එහෙම දේවල් වෙන්න පුළුවන් සමගිය නැති වෙනවා ආගමන්ස් යනවා නොඑක් සමාහලට ලේ හොල්ල ගන්න පුළුවන් කුඩු කර ගන්න පුළුවන් ඒ වගේ දේවල් වෙනවා සමාහලට හිතා ගන්න බැරි විදිහට එහෙම ඇක්සිඩන්ට්ස් වෙන්න පුළුවන් ඒවා බලාගෙන ඒක නිසා ඕවන් ඉක්මනට මිදෙන්න ඒකයි මම කියන්නේ මේ ඔය ඔවා බුද්ධ බලෙන් අර මේ නැති කරගන්න විදි තියෙනවනේ ඒ වගේ දාන දීලා පිරිතක් දෙ පිරිතක් කියන්නේ හොඳම දේ තමයි හොඳට ගේ ඇතුළට මේව කළා පිරිතක් කියලා තාත්තම නම කියලා ටාගට් කරලා යාට පින් දීලා එහෙම කරන්න ඊළාට අන්නේ වගේ ගොඩක් එහෙම කරන්න ඊළාට දාන දෙන්න ඒ යාගේ නම කියම කරන්න රුවන්වැලි සායටත් ගිහිල්ලා අර මේ පිරිකරක් අරගෙන ඔළුව උඩ තියාගෙන රුවන්වැලි සාය වටේ නම පාරක් ගිහිල්ලා අර මේ අර එතෙන්ට එතන ඉහළ මළුවට දෙන්න පූජා කරන්න යාගේ නම කියලා මේ තාත්ත වෙනුවෙන් මේක කරන ඉහළ තනකට යන්න මේ කියලා අන්නේම ඒ විදිහට කරන්න. එතකොට ඔය ඉවත් වෙලා යනවා. හරිනේ? එහෙම කරන්න. ඕකේ? හරි 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 හරි. එහෙනම් සුවපත් වේවා. බොහොම ස්තුතියි වාගේ කතාවට ආයි කතා කරන්න හොඳේ? හරි හරි මම කතා කරන්න. හරි ඕකේ.